බහුතරය කියන කෙනෙක්ට සමහරවිට බහුතරය හරියට සාපේක්ෂයි නේද සතුට වෙන්න ඔබ ඔබ ගැන හිතනවා කියන එක දෙමෝපියෙක් ඉස්සරහා ඉඳගෙන පිටිපස්සෙන් දරුවා වැදගෙන යන්න කියොදි ඒ දරුවා ස්වාධීන වෙන්න ඒකට මට දෙන්න තියෙන එකම උත්තරය තමයි who cares මම උත්සාහ කරන්නේ මම වගේ තව කෙනෙක් හද ජීවිතය ඉගෙන ගන්න දින හොඳම හොඳම අවිය තමයි කුපිකරණ එක ලංකාවේ අවාසනාවකට හැමදාම වෙන්න මනින් උත්සාහ කරනවා එක මින්දඬකින්. මට දීපු අභියෝගය තමයි 20යි 20ෙන් ඉඳලා 20යි 21කට පණින වෙලාවේ මේ දරුවන්ට මේ දෙමෝපියන්ට කුංචි කතාවක් කියන නැත්නම් මේගොල්ලන්ට ආර්ථවද්දයක් ගැන කතා කරන්න කියලා ඒ අභියෝගය තමයි දානක මට දුන්නේ සහ ඒ අභියෝගය තමයි මම බාරගත්තේ. මම දැන් නාලක මාව ඇහෙනවා ඇති ඒ වගේම මගේ ස්ක්‍රීන් දෙනවා ඇති. විස්සයි විස්ස ගැනයි විස්සයි විසික ගැනයි කතා කරනකොට මම හිතන්නේ මේ රූපරාම අපිට අමතක කරන්න බෑ. පළවෙනි දේ තමයි චීන කාන්තාවන් කාන්තාවක් සහ මිනිස්සෙක් කියන දර චීනය කියන යුහාන් නැත්තම් අපිට මේ චීනය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. චීනය මතක් කරන්න සිද්ධ වෙනවා දිගින් දිගටම ආවර්ජනය කරන්නේ. ඒ වගේම තමයි මේ මූණු ආවරණයක් එක්ක අපේ උෂ්ණත්වමාන මේක අලුත් දෙයක් නෙමෙයි. ඉතින් මම හිතුවා මෙතනින් පටන් ගන්න. මොකද අපිට ගොඩාක් වෙලාවට වරදින දෙයක් තමයි මේ අපිට මුල අමතක වෙනවා. අපිට අපි කවුද කියලා අමතක වෙනවා. සාමාන්‍යයෙන් මේ ලාංකිකයෝ ගත්තම හරි ප්‍රසිද්ධ රහසක් තියෙනවා. සා හැම දෙයක්ම සති දෙකක් මාසයක් යනකොට අමතක වෙනවා. ඉතින් ඒක අපි දකින අඩු නොඇඩුව අපේ දේශපාලක්ෂණය වගේම අපිව අපි යම්කිසි විදියක අර රයිඩ් එකක නැත්නම් යම්කිසි ගමනක ගෙනියන්න දන්න පිරිස් හොඳට දන්නවා. ඉතින් ඒක අපි හැමදාම කරන දෙයක්. ඉතින් මම හිතුවා මේ මගේ කතාව මේ මේ රූපරාමයෙන් පටන් ගන්න කොරෝනා වසංගතයත් එක්ක අපි 20යි 20 පටන් ගත්තා. එතකොට අපි එච්චර බය වුණේ නැහැ. 20යි 20 මැද වෙනකොට අපි නිකන් බය වුණා. සමාර්තු අප්‍රේල් වෙනකොට සෑහෙන බය වුණා. ගෙදරින් එළියට බැස්සෙත් නැහැ. කෑම එක ගත්තත් ගෙදර ගෙනා මට මතකයි මගේ බිරිඳත් සමහරලාවට අර ගෙදරට ගෙනල්ලා දෙන එළවලු ටික ගෙනල්ලා මේ වේලෙන්න දානවා කොරෝනා වෛරසය මරා ගන්න. හැබැයි එහෙම තිබිලා ආයේ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වෙනකොට අපි කොරෝනාත් එක්ක ජීවත් වෙන මට්ටමට ආවා. දවසින් දවස අපි දේවල් වලට අනුගත වුණා. මම හිතන්නේ නැහැ ඒක වැරදි කියලා. ජීවිතේ අනුගත වීම ඉතාමත්ම වැදගත්. ඉතින් ඕකත් එක්ක තමයි මට කතාව පටන් ගන්න හිතුනේ. මෙතන පුංචි බබාලා ගොඩක් ඉන්නේ. මට හිතුණා මේ මට නාලක මේ ඊයේ අර අපි කියනවානේ ඉන් ඇඩ්වාන්ස් අපිට තෑගි හම්බ වෙනවා. ඉතින් මට ඇත්තටම ඊයේ මේ මගේ අලුත් අවුරුදු ටැග් එක හම්බුණා. මගේ නෙමෙයි මගේ ගෙදර හැමෝටම අලුත් අවුරුදු ටැග් එකක් හම්බුණා. ඒ අලුත් අවුරුදු ටැග්ගේ අලුත්ම අලුත් පුංචි දෙයක් මගේ මේ පුචුඩි දරුවොත් එක්ක මේ බෙදා හදා ගන්න කියලා මට හිතුණා. මේ වීඩියෝ එක අරගෙන නාලක හරියටම විනාඩි 10ක් නෑ. මං හිතුවේ නෑ මට මේක ෆෝන් එකෙන් අරගෙන මේ දරුවන්ට පෙන්වන්න පුළුවන් වෙයි කියලා. දෙන්න බලන්න මං හිතන්නේ ඒක වීඩියෝ එක ප්ලේ වෙයි. මෙන්න මට හම්බ වෙච්ච අලුත්ම ටැග්ග. මේක ඊයේ මම ඇත්තටම අද දවසේ තමයි මම ප්ලෑන් කරේ මම ඔක්කොම සැලසුම් කරේ මේක 11 වෙනිදා බිත්තර ටික තියලා ජනවාරි පළවෙනිදා ගන්න. නමුත් මේ දරු පැටව ටික ඉස්සර ඉක්මන් වුණා. ඊයේ හවස වෙනකොට මේ පැටව ටික අපේ ගෙදරට ආවා. පැටව 7 දෙනෙක් එක්ක මේ අම්මා අපේ ගෙදරට ආවා. මේ දැන් ටිකකට ඉස්සෙල්ලා මේ චූටි පැටිකියෝ ටික අපේ ගෙදර 4 දෙනාව සතුරු කරන්න එළියට බහැලා හිටපු වෙලාවේ මම මේ පුංචි වීඩියෝ එකක් කරගත්තා. ඒක අපූර්ව තෑග්ගක් ඇත්තටම අපූර්ව තෑග්ගක්. මම හිතන්නේ අපේ ගෙදර 4 දෙනාම උපරිමයෙන්ම සතුට භුක්ති විඳා ඊයේ දවසේ ඉඳලා මම හිතන්නේ කෑම කන එකත් නවත්තලා මේක වටේ තමයි අපේ පැටික්කියෝ දෙන්නයි මගේ බිරිඳ මම ඔක්කොම අල්ලම මේක තමයි ජීවිතේ. ඉතින් මට හිතුණා මේ අපේ පොඩි දරුවන්ට මට හම්බ වෙච්ච පැටික්ක ගැන සඳහනක් කරන්න මේ දැන් විනාඩි 10කට ඉස්සෙල්ලා විනාඩි 10කට ඉස්සෙල්ලා මම ගත්ත සුංචි වීඩියෝ එකක් මගේ ෆෝන් එකේ මම හිතුවා ඇත්තටම මේක මේ මට अमारू तनकट මේ මතකයේ ගෙනිච්චා. ඉතින් මේ වැඩසටහන දැන් බලන් ඉන්න හින්දා චූටි දරුවෝ, ඒ කියන්නේ මේ අවුරුදු 5 6ක නැත්නම් සමහරවිට 10 15 අවුරුදු 20ට අඩු දරුවෝ ඉන්න අම්මලා තාත්තලා අම්මත් එහෙම කෙනෙක්. ඒතර මගේ වයසයි මේ දරුවන්ගේ වයසයි මේ දරුවේ ජීවිතයේ දකින්න දෙයි අපි දකින්න ජීවිතේ සංසන්දනය කරන්න බැලුවද නාලක මම හිතන්නේ හසයි පොළොවයි වගේ. මම මේක මේ විදියට පෙන්වන්නම්.
නාලකට මතක ඇති නාලකගේ පුංචි කාලේ. මෙතන මෙතන ඉන්න බලාගෙන ඉන්න දෙමෝපියෝ වැඩි දෙනෙකුට මතක ඇති දෙමෝපියන්ගේ පුංචි කාලේ මගේ පුංචි කාලේ මේ වගේම තමයි. මගේ අම්මා තාත්තා වැඩට ඇරලා එනකොට අර එක්ක ෂර්ට් මේ විදිහට ෂර්ට් එකක් නම් තියෙන විදිහ නැහැ. ෂර්ට් එකේ මඩ පෙරාගෙන උදේ ඉඳලා හවස වෙනකම්ම සෙල්ලම් කරලා අම්මා අන්තිමට වැඩ ඇරලා ඇවිල්ලා රෑ අර ගොම්මන වැටෙන වෙලාවේ කණින් ඇදගෙන ගිහිල්ලා පාඩම් කරන්න කියලා තල්ලු කරනවා. නමුත් අවාසනාවකට අද මං කියන්නේ අවාසනාවක් කියලා අපේ දරුවෝ ගත්තොතින් අපේ දරුවෝ කණින් ඇදගෙන ගිහිල්ලා එළියට දාන්න වෙනවා. යන්න ගිහිල්ලා ඉරේලිය වැටෙන්න ඉරේලියට ඉරේලිය වැටලා විටමින් D ටිකක් ගන්න කියලා සමහරවිට අරගෙන ගිහිල්ලා එළියට දාන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. අතට ඕක තමයි අපි අපේ ළමා කාලයේ සහ අද අපේ දරුවන්ගේ ළමා කාලයේ සංසන්දනය කරන්න උත්සාහ කරොතින්. තව පොඩ්ඩක් ඇතුළට ගියොතින් මේ අම්මල තාත්තලට මතකයි අපි සරුංගෝල යවනවා. සරුංගල් නෙමෙයි සරුංගෝල යවනවා. සරුංගෝලයක් යවනවා කියන එක හරිම වික්‍රමයක්. පළවෙනිම තමයි සරුංගෝලේ අර කූඩු ටික බැඳගන්න ඕනේ. හරි සමබරතාවයේ පරිස්සම් වෙන විදිහට කූඩු ටික බැඳගන්න. ඊට පස්සේ මේක ආයෙත් සමබරතාවයේ පරිස්සම් වෙන විදිහට අපිට මේක කොළ ටික අලෝ ගන්න ඕනේ. ඊට පස්සේ මේ සමබරතාවයේ තියාගෙන අපි උඩ යවන්න ගත්තට මේ සරුංගල උඩ යන්නේ නැහැ. මේ සරුංගෝය ආයි පූර්ියා ගහන. ඒතර මේක ඇතුලේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්ත නාලක මම හිතන්නේ මතක ඇති මෙතන ඉන්න දෙමෝපියන්ට පුංචි කාලේ සමහරලට ආච්චි සීය අම්මා තාත්තා සරුංගෝලයක් මුලින්ම හදන්න උගන්වනවා. ඊට පස්සේ හැම අවුරුද්දකම පෙනල් දුවනවා අපේ අම්මලා තාත්තලට මතක් වෙන්න ඕනේ. නමුත් අද අපේ දරුවෝ ගොඩාක් ඇඩ්වාන්ස් ගොඩාක් තාක්ෂණයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා කියනවා අපේ දරුවන්ගේ අතට ඇවිල්ලා තියෙන පුංචි රිමෝට් කන්ට්‍රෝල් එකක් පුංචි දඬු දෙකක් එක්ක තියෙන රිමෝට් කන්ට්‍රෝල් එකක් ඇවිල්ලා තියෙනවා. මේ දඬු දෙක පොළවලා අපේ දරුවන්ට පුළුවන්කම තියෙනවා ඩ්‍රෝන යානයක් අහසේ යවන්න. සමහරවිට අහසේ යවලා කිලෝමීටර් ගාණක් එහා තියෙන දෙයක් සජීවීව දකින්න නැත්නම් අර කුරුල්ලෙක්ගේ දැස් වලින් දකින සජීවී දර්ශනයක් දකින්න මට්ටමඩ අපේ දරුවා අද වාසනාව වෙලා තියෙනවා. නමුත් ඒක ඇතුළේ අහිමි වෙන දෙයක් තියෙනවා. නාලක මේ තමන්ගේ අතට දෙන පුංචි අර ජොයිස්ටික් දෙක සහ ඒක ඇතුලේ තියෙන තාක්ෂණය එතනින් ඉහාට ගියාට පස්සේ ඩ්‍රෝන යානය ඒ යන්න තියෙන තාක්ෂණය අපේ දරුවට අහිමි වෙනවා. මේ 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 මේක මම ගත්තොදින් පුංචි බෝනික්කගේ ඉඳලා මේ ඩ්‍රෝන යානයට නැගන් අපේ දරුවෝ පාවිච්චි කරන හැම සෙල්ලම් බඩුවකම තියෙනවා කියලා. මොකද අපිට හම්බෙන්නේ රෙඩිමේඩ් සෙල්ලම් බඩුවක්. මේක ඇතුලේ අපිට අලුතෙන් කරන්න දෙයක් නැහැ. අපි අලුතෙන් හිතන්න දෙයක් නැහැ. ඒතර මේක ඇතුලේ මිනිස්සෙක් වුණාට පස්සේ තියෙන මිනිස්යාගේ තියෙන ඒ නිර්මාණශීලීත්වය එළියට ගන්න විදියක් නැහැ. මොකද සම්පූර්ණ කරන ලද නිර්මාණාත්මක සෙල්ලම් බඩුවක් අපේ දරුවන්ට හම්බ වෙන. ඒතර ඒක ඇතුලේ ඔව් දරුවා දක්ෂයි. මොකද දරුවට ලෝකේ දකින්න පුළුවන්. දරුවා ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ නැත්නම් කම්පියුටර් එක ඇතුලේ නැත්නම් මේ ඩ්‍රෝන යානය ඇතුලේ ලෝකය දකිනවා. නමුත් ඒ ලෝකය දැකීම ඇතුලේ තියෙන තාක්ෂණය ලෝකය දකින්න අවශ්‍ය කරන නිර්මාණශීලීත්වය අපේ දරුවට අහිමි වෙනවා. මේ පුංචි කතන්දර දෙයක් අපි තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් අපේ මේක බලන් ඉන්න වැඩිහිටි අම්මල ගැන බැලුවොත් අද දවසම කාලා උදේ ඉඳලා හවස වෙනකන් හොඳ පුටුවක වාඩි වෙලා AC කාමරයක් ඇතුළේ ඉඳලා අර ලබා ගන්න කැලරි ටික පුච්ච ගන්න හවසට ජිම් එකකට යන්න වෙලා තියෙනවා. නමුත් අපේ අම්මල තාත්තලා ගත්තොතින් අදටත් මම හිතන්නේ අපේ අම්මල තාත්තලට ජොගින් යන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ අම්මල තාත්තලා දවසින් දවසේ මේ දවසේ වැඩසටහන ඇතුලේ කරපු කාර්යයන් එක තමන්ගේ ශරීරය භාවිතා කරපු දේ ඇතුලේ තමන්ගේ ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් නැත්නම් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් අනවශ්‍ය මේදයක් ලැබෙන්නේ නැතුව තමන්ගේ ජීවිතාව ගෙත යන්න පුළුවන් වුණා. මම මේ කතා කරන්නේ දෙමෝපියන්ට. අපි මෙතනින් තව ටිකක් ඉස්සරහට ගිහින් ෆැෂන් ගැන. මම හිතන්නේ මම නම් මේ දෙකටම අයිති කුලයක එක්කෙනෙක් නෙමෙයි. නමුත් අපි දැකපු තාත්ත කෙනෙක් ගත්තද පිරිමියෙක් ගත්තද පිරිමියෙක්ගේ දේහයේ ස්වභාවයක් තුන අදටත් අපි මහන්සි ගන්නවා. ඒ ඒ ඒ රූපේ තියාගෙන මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අර V shape එක තියාගන්න පරල් උරේස් එකක් තියාගන්න ඇඟේ පොඩ්ඩක් මස් පිඩු තියාගන්න. නේද මේ 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 මහාචාර්යතුමා නම් මේ ඒකට වෙනම මේ කාය වර්ධන පුහුණුවත් පටන් ගත්ත හතරවෙනි පන්තිය ඉඳන් තුන්වෙනි පන්තිය ඉඳන් අනිවාර්යෙන්. මොකද ඒ පිරිමිකම තියාගන්න තිබිච්ච ආසාව. නමුත් අද දරුවෝ ගත්තොදී මම හිතන්නේ අද දරුවෙක්ගේ රූප ස්වභාවය තමයි අපි මේකේ දකුණු අත පැත්තේ දකින්නේ. ඒතර මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම හිතන්නේ මේ දෙක කවදාකවත් සංසන්දනය කරන්න බෑ හසයි පොළොවයි වගේ. අපි තවඩියක් ඉස්සරහට ගියොත් දරුවන්ට අමතක වෙන දෙයක් නෙමෙයි අපේ කාලේ ටෙලිවිෂන් එක නැත්තම් මේ රූප පෙට්ටිය ගත්තොදී මහ විශාල බර අද මේක පුංචි අර මේ මේ පුංචි ඇණයේ වහල් බිත්ති එල්ලන්න පුළුවන් මට්ටමේ දෙයක් පාඩ පත් වෙලා තියෙන ඒ තාක්ෂණයේ අඩුවෙනකොට ඔබට පේනවා
අලග අපිට මොකද උනේ කියලා අර බඩ හොඳට තිබිච්ච තිබිච්ච බඩ දැන් ලොකු වෙලා දැන් ලොකුවට බඩ ඇවිල්ලා හොඳට බඩ ඇවිල්ලා තියෙනවා ඉතින් මේක ඇතුලේ මම හිතන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් කතන්දර රාශියක් තියෙනවා මම මේ කියන්න උත්සාහ කරේ අලග නැත්නම් අම්මේ තාත්තේ නැත්නම් මගේ සහෝදර සහෝදරියන් නැත්නම් කුංචි දුවේ පුතේ අපේ මේ අවුරුදු මගේ අවුරුදු 40 තව මාස දෙකකින් නැත්නම් ඊළඟ පෙබරවාරි 4 වෙනකොට මට අවුරුදු 43ක් වෙනවා මේ අවුරුදු 43ක කාලේ මම දැක්කපු දේවල් අනන්තයි අප්‍රමාණයි. ඒතර ඒ ඇතුලේ මම දැක්කපු මේ වෙනස මම හිතන්නේ මම එදිනෙදා අත්විඳිනවා අදිනදා එදිනෙදා ආවර්ජනය කරනවා මතකේ ආවර්ජනය කරනවා මොකද ඒක මට ලොකු පිටුවහලක් වෙනවා මගේ ජීවිතේ ඉස්සරහට කරගෙන යන යන. ඒතර මේ හැම දෙයකම මම හිතන්නේ හැම පුංචි පුංචි දෙයකම අපි හැම දකින්න පනගුණ දේ හැම දේ ඇතුලේම අපි ලොකු වෙනසක් දකිනවා. ඒ වෙනස ඇතුලේ අපි නොහිතන කතාවක් තියෙනවා. මම මේ වෙනස ඇතුලේ අපි නොහිතන පැත්තක් ගැන දකිනවා. මොකද ඒක තමයි මම මේ පින්නන් උත්සාහ කරන්නේ. ඒ තමයි මේ කුතුහ බුද්ධිය. මේ වීඩියෝ එකේ ඉන්න කුංචි නෝනා මේ පුතේ රොබෝ කෙනෙක්. ඔබට හිතා ගන්න පුළුවන්ද මේ රොබෝ මේ මූණ අපේ මිනිස්සෙගේ මූණ සසුරවන විදියට නැත්නම් හැඟීම් ප්‍රකාශ කිරීම මිනිස්සෙගේ මට්ටමකටම දියුණු වෙච්ච රොබෝ කෙනෙක්. නාලකර මතකයි අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ රොබෝලා ඉන්න නැත්නම් රොබෝලා ඇවිල්ලා මිනිස්සුන් ආක්‍රමණය කරන චිත්‍රපටි දැක්කා. පීවීගේ දැක්කා. නමුත් අපි කවදාකවත් හිතුවේ රොබෝ කෙනෙක් මිනිස්සෙගේ මට්ටමට දියුණු වෙන්න පුළුවන් කියලා. අපි එදා දැකපු ලෝකෙස අද දැකපු ලෝකෙස අතර අපේ දරුවෝ නොදකින නමුත් අද තියෙන ලෝකයේ ගැටුවදී මේ තත්ත්වයට අද ලෝකෙ දියුණු වෙලා තියෙනවා. මේ රොබෝ නැත්නම් සොෆියා කියන රොබෝට 2017 Yes it is. පුරවැසිභාවය ලැබුණා සෞදි අරාබියේ. එතකොට අපි මේ කතා කරන්නේ අපි අද ජීවත් වෙන්නේ රොබෝ කෙනෙකුට පුරවැසිභාවය ලැබිච්ච රටක. බලන්න මේ රොබෝ අදපු රූපරාමු දෙක. මේ රොබෝ මේ වැඩසටහනට ඇවිල්ලා මේ ප්‍රධාන පෙළ ඇමරිකාවේ තියෙන ප්‍රධාන පෙළ වැඩසටහනකට ඇවිල්ලා රොබෝ මේ නිවේදිකයෝ දෙන්නගේ චිත්‍රයක් හදනවා. ඒකට ඒ මට්ටමට අද රොබෝ දිනු වෙලා තියෙනවා. මං හිතන්නේ මේ තාක්ෂණයේ ලංකාව ඇතුලේ තියෙනවා. නමුත් ඔබ පාවිච්චි කරන හැම දෙයක්ම ඇතුලේ කෘතිම බුද්ධිය තියෙනවා. සමහර වෙලාවට අපි නොහිතන මට්ටමට කෘතිම බුද්ධිය අපිව එක්තරා විදියකට අර මං හිතන්නේ කන්ට්‍රෝල් කරන මට්ටමට නැත්නම් අපිව පසුරවන මවට පත් වෙලා තියෙනවා. අපි අපිට කෘතිම බුද්ධිය නැතුව ජීවත් වෙන්න බෑ කියන මට්ටමට අපි දිනු වෙලා තියෙනවා. දිනු වෙලා තියෙනවා. ඔබ හිතනවා නම් ඔබට නිදා ගන්න බෑ කියලා මදුරුවගේ සද්දේ නැතුව සමහරලට මధుරව කනවට ආසනේ සමහරලට සමහර අය කැමති මధుරවගේ මිත්ං ගාන සද්දෙද ඒ සද්දෙ නැතුව ජීවත් වෙන්න නිදා ගන්න බැරි නම් අද કૃතිම බුද්ධියත් එක්ක හදලා තියෙනවා මధుරුවේ ඒ මధుරුවට පුළුවන් ඔබ නිදා ගන්නකම් ඔබව ඒ සද්දෙ පිනවන්න සමහරලාවට අද ගත්තුදින් අද වැඩස අපි නැත්තම් ෆන්ක්ෂන් එකක් ගත්තුදින් නැත්තම් අපි උත්සවයක් ගත්තුදින් ඒ උත්සවේ අපි ගමු වෙඩින් එකක් කියලා නැත්තම් විවාහ මංගල්‍යයක් ගමු සමහරලාට විවාහ මංගල්‍යයේ ප්‍රධානම චරිත දෙක විදිහට අපි දකින්නේ මනමාලයා සහ මනමාලී. නමුත් අද වෙනකොට මේකේ ප්‍රධාන චරිතය බවට පරිවර්තනය පත් වෙලා තියෙන්නේ ද්‍රෝණයානයක්. ද්‍රෝණයානයේ නැතුව විවාහ මංගල්‍ය කරන්න බැරි මට්ටමට දියුණු වෙලා තියෙනවා කෘතිම බුද්ධිය. ඒතකොට මේ කෘතිම බුද්ධිය ගැන කතා කරද්දී මම කියන්නේ සොෆියා කියන්නේ ඉතාමත්ම වේගයෙන් සංවර්ධනය වෙච්ච අදටත් වැඩි දියුණු වෙන කෘතිම බුද්ධියත් එක්ක වැඩ කරන රොබෝ කෙනෙක්. ඒතකොට අපි අද ජීවත් වෙන ලෝකේ මේ අද 20යි 21කට පාතබන ලෝකයේ ඇතුලේ රොබෝ වරුන්ට ලැබිලා තියෙනවා සිටිසන්ෂිප් එක නැත්තම් පුරවැසිභාවය ලැබිච්ච ලෝකයක තමයි අපි ජීවත් වෙන මේ 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 රොබෝ වරිය ලෝකයේ රටවල් ගණනාවක සංචාරය කරලා තියෙනවා. අපිට වඩා සංචාරය කරලා තියෙනවා. ලෝකයේ ගැන ගොඩාක් දැනුම සම්භාරයක් තියෙනවා. ඒ රොබෝවට පුළුවන්කම තියෙනවා මිනිස්සෙගේ හැඟීම් තේරුම් ගන්න. ඒතර ඒ මට්ටමඩ දියුණු ලෝකයක තමයි අද නාලක අපි ජීවත් වෙන්නේ. ඉතින් හිතාගන්න හිතන්නවත් බෑ සමහරලාවට හැමදේම වෙනස් වෙලා. ගිය වසරේ නෙමෙයි ඉතින් ඉස්සෙල්ලා වසරේ මම ගියා ජපානයේ විද්‍යාව තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණයකට. ඒ සම්මන්ත්‍රණයට ගියාම මෙතුම තමයි ඒකේ ප්‍රධාන දේශනෙට ආවේ. මෙතුම ප්‍රධාන දේශනෙට ඇවිල්ලා ලොකු කතාවක් කරා නාලක. මෙයා කතා කරේ මෙන්න මේ දේ ගැන. මම දන්නවා අපේ දරුවෝ ඔක්කොමල්ල දන්නවා මේ මොකද්ද කියලා. මේක තමයි ට්‍රැක්ටරය. ඉතින් මේ මෙතුමා නැත්තම් ලී අභි මහත්මයා අපි කතා කරා පැයයි විනාඩි 20ක් මෙන්න මේ ට්‍රැක්ටරය ගැන. ඒතර කෙනෙක් බලන්න පුළුවන් මොකද්ද මේ ට්‍රැක්ටරේ පැයයි විනාඩි 20ක් කතා කරන්න ජපානයේ වගේ රටක දියුණු රටක මොකද්ද තියෙන්නේ කියලා. ඇත්තට මේ ට්‍රැක්ටරේ ඇතුලේ තියෙනවා කතා කරන්න යමක්. ඒක තමයි
මේ ට්‍රැක්ටරේ කෘතිම බුද්ධියත් එක්ක හදපු ට්‍රැක්ටර එකක් මේ ට්‍රැක්ටරේට පුළුවන් ට්‍රැක්ටර දෙකක් අතර අඟලක පරතරයක් තියාගෙන ට්‍රැක්ටරේ දෙක අතර අඟලක පරතරයක් තියාගෙන කුඹුරු හාන්න පුළුවන් මේ ට්‍රැක්ටරේට ට්‍රැක්ටර දෙක කතා කර කර. ඒතර මේ ට්‍රැක්ටර දෙකට කතා කර කර නැත්නම් ඒ කෘතිම බුද්ධීන් දෙකට මේ මේ ට්‍රැක්ටර දෙක මිනිස්සු දෙන්නෙක් වගේ මේ ට්‍රැක්ටරේ ඉඳලා අනිත් පැත්තේ ට්‍රැක්ටරේට කතා කර කර එයාට අඟලක පරතරයක් තියාගෙන තමන්ගේ ෆාමින් නැත්නම් ඒ කුඹුරු නැත්නම් ඒ කෘෂිකර්මාන්තයේ යෙදීමේ හැකියාව තියෙනවා. නිකන් හිතලා බලන්න අපේ දරුවෝ දෙන්නෙකුට නම් උදළු දෙකක් දෙන්න හොඳ නැහැ. නමුත් අපි හිතමු අපේ ගොවි මහත්වරු දෙන්නෙකුට උදළු දෙකක් දීලා මීටරයක් පරතරේ තියාගෙන කුඹුරු හාන්න කියලා කිව්වොදී බය නැතුව අර සුවසරිය ඇම්බියුලන්ස් දෙකක් දෙපැත්තෙන් නවත්තලා තියන්න සිද්ධ වෙනවා. නමුත් මේ ට්‍රැක්ටරේට පුළුවන් නාලක අඟලක පරතරයක් තියාගෙන කුඹුරු හාන්න. ඒතර මේ අපේ මහත්මයා කතා කරන හැටියට පැය විනාඩි 20ක් මෙන්න මේ ට්‍රැක්ටරේ තාක්ෂණය ගැන අපි ඔක්කොම කටවල් අරගෙන මේක අහගෙන හිටියා. මොකද ඒ තරම් රසවත් මේකේ තියෙන තාක්ෂණය මේකේ තියෙන කරන්න පුළුවන් හැකියාව ජපානයේ કૃතිම බුද්ධියත් එක්ක මොන තරම් තැනකට ගිහිල්ලා තියෙනවද කියලා මෙතුමා කරපු කතාව එදා අතිවිශිෂ්ටයි. අතිවිශිෂ්ට කතාවක්. සහ මහාචාර්යතුමනේ මේ මට හිතන දේ මේ මතුවන එක අදහසක්. දැන් මේ රටේ අගමැතිවරයා පැයකට පැයකුත් විනාඩි 20ක් මේක ගැන කතා කරන්න තරම් බුද්ධියක් දැනුමක් ලබා තිබීම කොච්චර විශේෂයිද කියන එක. එක පැත්තකින් අපේගේ බුද්ධිය නාලක අනිත් පැත්තෙන් තමයි අපේ සතුව ඉන්න අපේගේ පරිවාර දැනුම තියෙන පිරිස. සමහරවිට නායකයෙක් වුණාට පස්සේ සියල්ල දක්කෙනෙක් වෙන්න අමාරුයි. හැම කෙනෙක්ම දැන් මම ගත්ත දේ මට වඩා මගේ නාලකගේ ගත්ත දේ අපි දෙන්නගේ තියෙන විශේෂත්වයන් දෙකක්. මම දන්න දේ නාලක නොදන්නා වෙනවා. නාලක දන්න දේ මම නොදන්නා වෙනවා. නමුත් මට අවශ්‍ය නම් ඒ නියන කියන නායකත්වයේ ඒ වපසරිය ඇතුළේ නිර්මාණය කරන්න තුන මට සිද්ධ වෙනවා. ඒ දැනුම තියෙන පිරිස එකතු කරගන්න. මම හිතන්නේ අබේගේ තියෙන දක්ෂතාවය තමයි ඒ දැනුම තියෙන පිරිස එකතු කරගෙන තියෙනවා. ඒක ඇතුළේ අබේට කියාව තියෙනවා. තමන්ගේ නායකත්වය ඒ දැනුමත් එකතු කරගෙන යන්න. ඉතින් ඒ ගැන වැඩිය කතා කරන්න නැතුව එහෙම හැකියාවක් තියෙන පිරිස බිහි වෙනවා. නැත්තම් ඒ පිරිස මත පිරිස්ට දැනුම දෙන්න පුළුවන්. පිරිස් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම ඊළඟ රූපරාමුවට යන්නම් නාලක මේක එතකොට මම කියමු අපි ඊයේ වෙච්ච සිදුවීම කියලා. ඒතර අද ඒ කියන්නේ ඊට පහුවෙනිදා මම එනවා මේ ප්‍රධාන දේශනයේ තිබිච්ච ටෝකියෝ නගරයේ ඉඳලා ඔවුන්ගේ ගුවන් තොටුපළට දුම්රිය මාර්ගේ එනකොට නාලක මම එනවා මම එහා පැත්තේ අසුනේ වාඩි වෙලා ඉන්නවා මේ 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 පෞල ජීව මේ රවුලේ ඉන්න අසුනට එහා පැත්තේ අසුනේ මම වාඩි වෙනවා. මම විනාඩි 40ක් මේ පෞලත් එක්ක මේ කෝච්චි පෙට්ටිය ඇතුලේ ගමන් කරා. හරිම සුන්දරයි. වැරදියට මං ගැන හිතන්න එපා. මේකේ මේ මේ මම මේ රූපරාමුව ගත්තේ මේ සුරුපි කාන්තාව හින්දා කියලා නෑ. මම විනාඩි කීපයක් බලන් ඉන්නකොට මං දැක්ක මේකේ යමක් තියෙනවා කියලා. හරිම සුන්දර පෞලක්. මම හිමීට මගේ ජංගම දුරකථනය අරගෙන මේ පෞලට නොතේරෙන්න වැරදි වැඩක්. නමුත් මම මේ පෞලට ෆොටෝ එකක් ගත්තා. මේ ෆොටෝ එක ඇතුලේ ලොකු කතාවක් තියෙනවා නාලක. ඊට ඉස්සෙල්ලා දවස් මම ආයෙ මතක් කර දෙන්න. අපි කතා කරනවා ට්‍රැක්ටර් දෙකක් ගැන අඟලක පරතරයක් තියාගෙන යන මේ පෞල මේ අම්මා තාත්තා මේ අම්මයි තාත්තයි මාත් එක්ක විනාඩි 40ක් මගේ මේ 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 කෝච්චියේ ගමන් කරා එකම පෙට්ටියේ අම්මා මේ විනාඩි 40ම අත් දෙකම තියාගෙන මොබයිල් ෆෝන් එකේ වැඩ. තාත්තා එකකින් ප්‍රෑම් එක අල්ලගෙන අනිත් අතෙන් මොබයිල් ෆෝන් එකේ වැඩ. මේ දෙකටම වඩා හරිම ස්පීඩ් මේ පුංචි දරුවා නාලක හිතන්න නැත්නම් මේ අම්මයි තාත් අම්මල තාත්තලා හිතන්න ඔබගේ දරුවව ඔබගේ ඇස් මට්ටමේ එක විනාඩියක් ඈතට ගියා නම් දරුවගේ සද්ද කොහොමද තියෙන්නේ නැද්ද? මම මතක් කළා වන්න අවුරුදු 10ක් 15ක් පස්සේ ගිය මේ පුංචි චූටි කියුටි කයි පරිච්ච දවස්වල එක විනාඩියක් ඔබගේ දෑහෙන් මිදිලා තිබුණා නම් අවදානේ මේ පුංචි දරුවා මුළු ගේ දෙවනක් වෙන්න කෑ ගහයි. නමුත් මේ දරුවා හරිම සුවිශේෂී නාලක. මේ දරුවා විනාඩි 40ම අම්මගේ තාත්තගේ ෆෝන් එකේ පිටිපස්ස බලාගෙන තුන් සද්දයක්වත් දෙන්නේ නැතුව විනාඩි 40ම ගමන් කරා. ඊට ඉස්සෙල්ල දවසේ අපි කතා කරනවා ට්‍රැක්ටර් දෙකක් ගැන. කතා කර කර අඟලක පරතරයක් තියාගෙන යනවා. ඊට පහුවෙනිදා මම දකින්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පුංචි දරුවෙකුයි අම්මයි තාත්තයි එකට ඇලිලා එක වචනයක්වත් කතා කරන්නේ නැති. මේ දරුවා අම්මගේ තාත්තගේ එකම වක්කම එකම තියෙන සතුට විනාඩි 40ක් ඒ මතකයෙන් ගිලිහිලා අම්මයි තාත්තයි ෆෝන් එකත් එක්ක ඉන්නවා. දරුවා දරුවගේ ලෝකේ ඉන්නවා ෆෝන් එකේ පිටිපස්ස බලාගෙන එක හුම්සද්දයක් කරන්නේ නැතුව. ඔබ හිතනවා නම් නාලක 20යි 21ේ ලබන්න ඕනේ රටේ සංවර්ධනේ මේක කියලා.
මම කියනවා දෙයියන්ගේ නාමෙන් ඉන්දියන් සාගරය පහු කරලා මේ සංවර්ධනය ලංකාවට එන්න එපා කියලා. මොකද අදටත් මීට වඩා අපි සංවර්ධිතයි. මීට වඩා අදටත් අපේ ලංකාවේ මිනිස්සු සංවර්ධිතයි. මොකද අදටත් ලංකාවේ මිනිස්සු එක්ක පාර දැක්කාට පස්සේ අනේ කොහොමද කියලා කියන මට්ටමේ පිරිස් බහුතරයක් මේ රට ඇතුලේ ජීවත් වෙනවා. නමුත් අවාසනාවකට ඔබ හිතනවා නම් මේකයි සංවර්ධනය කියලා මම ආයාචනා කරනවා කරුණා කරලා මේ කියන සංවර්ධනය මේ පුංචි රටට ගේන්න එපා. මොකද මේක නෙමේ මම දැකපු සංවර්ධනය. මීට වඩා සංවර්ධිත ලෝකයක් මේ පුංචි රට ඇතුලේ තියෙනවා. අපි ගියොතින් මෙන්න මේක මේ මට්ටමට අපි ගිහිලා දෙනවා. අද ඉස්සෙල්ලා මම පෙන්නවා සොෆියා දවසින් දවස ඉගෙන ගන්නවා. දවසින් දවස එයා ඉගෙන ගන්න යාගේ දැනුම වැඩි කර ගන්නවා. නමුත් අපි මේ ටැබ් එකටයි ෆෝන් එකටයි එකතු වෙලා ෆෝන් එකේ එකතු වෙලා අපි ගමනක් යනවා. අපි ඒකට අබ්බැහි වෙලා. ඒතර මැෂින් එක ලර්නින් ඉගෙන ගන්නවා. මැෂින් ලර්නින් යනවා. මැෂින් එක ඉගෙන ගන්නවා. නමුත් අපිව හුක්ඩ් අප් වෙලා අපිව හිර වෙලා තියෙනවා. මේ තාක්ෂණයත් එක්ක. ඒතර කෙනෙක් හිතනවා නම් මේකයි තාක්ෂණය කියලා. ඔබ හිතනවා නම් මේකයි සංවර්ධනය කියලා. බොහොම කනගාටුයි. මම ඒක පිළිගන්න කැමති නෑ. මම කැමති නෑ 20යි 21 කියන මේ මගේ ඇස් දෙක පියවන තාක්කල් මේ කියන සංවර්ධනය ලංකාවට එනවා දකින්න. අපි මෙහෙම කියන්නේ සංවර්ධනය මෙමින් පවතින රටවල් වල දක්ෂතම තරුණ විද්‍යාඥයා. ඒකයි මේකට තියෙන වටිනාකම වැඩි. මේ වටිනාකම වැඩි ඒ නිසා. මොන ස්තුතියි. නාලක අපි දැන් කතා කරේ કૃතිම බුද්ධිය ගැන. නමුත් අපි දකින ඕක තමයි අපි දකින සුන්දර ලෝකේ. නමුත් මේ සුන්දර ලෝකයේ ඇතුලේ අපි දකින අසුන්දර ලෝකෙකුත් තියෙනවා. මේ දේවල් අපි අත්විඳිනවා. මේක අපි හැමදාම දකින දෙයක්. අපි ක්ලයිමේට් චේන්ජ් ගැන කතා කරන මහ උජාරුවෙන් තිරසර සංවර්ධනය ගැන කතා කරනවා. තිරසර කියන වචනේ අද දේශපාලනටත් ගිහිල්ලා තියෙනවා. ඒක විහිළුවක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් ඒක ඇතුලේ ලෝකය විනාශ වෙනවා. මම හිතන්නේ මේ මාස්ක් එකක් දාගෙන නැත්නම් මුඛ ආවරණයක් දාගෙන යනවා කියන එක ලංකාවට අලුත් වුණාට ලෝකේ ගොඩක් රටවල විශේෂයෙන් චීනය අපි ගත්තොත් ඉන්දියාව ඔබට මතක ඇති 2019 ලංකාවේ නොවැම්බර් දෙසැම්බර් මාසෙනකොට අපිට ආවා අනවසර සංචාරකයෙක් ඇමරිකාවේ වීසා ගන්න එම්බසියකට ගිය වෙලාවේ තමයි අහුනේ. මෙහෙම කියනකොට ගොඩක් දෙනෙකුට අමතක ඇති. ඒක ඉතිහාසය අමතක කරන්න හරි ආසයි අපි. ඒක තමයි ඉන්දියාවේ මුම්බායි වල ඉඳලා ආපු අර විස දුමාරයන් පිරිච්ච කළු වලාව. ඇමරිකාවේ අපේ ලංකාවේ දෙන ඇමරිකා තානාපති කාර්යාලයේ ඇතුලේදී තමයි අහුනේ මෙහෙම දෙයක් ඇවිල්ලා තියෙනවා කියලා. එදා අපි කතා කරා එයා පොලිටි ඉන්ඩෙක්ස් එක ගැන නැත්නම් විවායිගූලේ තියෙන දූෂකාරක ගැන අපි කතා කරා. නමුත් ඒක ඊට පස්සේ අමතක කරා. ඔබ දැන් ගියොත් එයා පොලිටි ඉන්ඩෙක්ස් එක ඔන්ලයින් චෙක් කරන්න ඔබට තේරෙයි අදටත් එයා පොලිටි එක ඔය කියන තත්ත්වයේ සෑහෙන ඉහළ මට්ටමක තියෙන. නමුත් ඔය කියන ලොක්ඩවුන් කාලෙදී අපි හොඳ මට්ටමක ජීවත් වුණා. මේක මේ 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 පල්ලෙහා ඡායාරූපය තියෙන්නේ මේ චීනයේ රූපරාමයක්. මම පෙන්නන්නම් අපි මොනතරම් දක්ෂද, සෝබාධම කොච්චර දක්ෂද කියන්න. මේ අපේ දක්ෂකම්. චීනයේ ලොක්ඩවුන් එකට යන්න ඉස්සෙල්ලා චීනයේ ප්‍රධාන නගරයක තිබිච්ච දර්ශනයක්. ලොක්ඩවුන් එකෙන් පස්සේ හරියට සතියකට පස්සේ ඒ එතනම ස්වභාව ධර්මයේ මිසින් නැවත ප්‍රතිනිර්මාණය කරපු එක තමයි ඔබට දකින්න තියෙන්නේ. මෙන්න මේ දේ තමයි මිනිස්සු විසින් නිර්මාණය කරේ. මිනිස්සු මොඩ් වුණා, වගා කරන ක්‍රමවේද වෙනස් වුණා. අද වතුර අද පස් නැතුව ගස් වගා කරන අපි හයිඩ්‍රොෆොනික් ඇක්වෆොනික් ගැන කතා කරනවා. හැම දෙයක්ම සෙන්ස් එක සමහරලා අද ගොවියා කුඹුරට යන්නේ ස්මාර්ට්ෆෝන් එකක් අරගෙන අද වහිනවද නැද්ද කියලා බලන්නේ ස්මාර්ට්ෆෝන් එකක් ඇතුලේ. නමුත් මේ හැම ක්‍රමවේදයක් ඇතුලේම අපි අලුත් ප්‍රශ්න ක්‍රියේට් කරා. අපි අලුත් ප්‍රශ්න හැදුවා. සමහරලා අද අලි මිනිස් ගැටුම වෙන්න පුළුවන්. ඒතර මේක අලුත් ප්‍රශ්නයක් එක අලුත් ජීවිතයක් හිතන්න වෙනවා. නමුත් අපි මේ පරිසරයට කරන හානිය සහ පරිසරය ඒක දරා ගන්න විදිහ මහන්සිය මම හිතන්නේ අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මම මේ කතා කරේ සමහරලාට කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මේ කතා කරන්නේ පොළවේ ඉඳගෙන නෙමෙයි කියලා. නෑ මම පොළවේ ඉඳගෙන කතා කරන්නේ. මම මගේ ජීවිතය ගැන කතා කරද්දී නාලක මම හරියට මෙන්න මේ වගේ දේවල් කරපු චරිතයක්. ස්වභාවික ප්‍රශ්නයකට ස්වභාවික විදිහට උත්තර දෙපු චරිතයක්. ඒක මෙන්න සාමාන්‍ය මෙන්න මේක මේ වගේ නිකන් අපි මෙහෙම කිව්වොත් මේක හල බලන්නකො. ස්වභාවික දෙයකට ස්වභාවික තනුවක් දාපු කෙනෙක්. ඒතර කෙනෙක් මානවකය. අර්ථය කපණය කරන්න උත්සාහ කරන මම චරිතයක් විදිහට නෑ බොහොම මිනිස්සේ. මම හැමතිස්සෙම උත්සාහ කරා
ප්‍රශ්නයකට ස්වභාවික නැත්නම් ස්වභාව ධර්මයකට නැත්නම් ස්වභාවිකත්වයට ආසන්න උත්තරයක් හොයාගන්න මේ කරපු චරිතයක් තමයි මම එතකොට මම හරිම කැමති අර නාලක මාව මේ හඳුන්වලා දෙනකොට මම මිනිස්සෙක් කියලා හඳුන්වනවා නම් මම හිතන අර කියපු හැම වචනයකටම වඩා මම හරියෙන්ම ප්‍රිය හරියට ප්‍රිය කරනවා ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් නාලක මමත් නිකන් කපුලුවෙක් වගේද කියලා නැත්නම් මේ මේ බොරුවට නිකන් අර අර කටින් බතලකොල ඉඳලා චරිතයක්ද කියලා මම මේක ඒක එහෙම නෙමෙයි කියලා කියන්න මම කුංචි කතන්දර දෙක තුනකුත් කියන්නම් මම ගැන නාලක මේ මම හිතන්නේ අපේ දරුවන්ට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේ කවුද කියලා මේ රන්තුඹලා නාලක විශ්වාස කරනවාද මගේ මුළු ජීවිතේම මගේ මගේ පරිශන මුළු කතාවම වෙනස් කරපු චරිත තමයි මම මේ ඔබට පෙන්නන්නේ මේ ඔබට හිමි වෙලා තියෙන පේටන් බලපත්‍ර 9 හෝ 11 මගේ මතකයේ නිවැරදිද දන්නේ නැහැ මේකත් එක්ක සම්බන්ධයක් තියෙනවද ඒ දැන් පේටන් පරවත 12ක් තියෙනවා මේ මගේ පළවෙනි පේටන් බලපත්‍රයේද හිමිකම් කියන්න මට මග පෙන්නපු සතා නැත්තම් මගේ ජීවිතේ අර මට 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 පාර පෙන්නපු මගේ ගුරුවරයා රන්තුඹලා ගැන කතා කරනකොට ආනාලක රන්තුඹලාගේ ගේ මං හිතන්නේ අපේ හැම දරුවෙක්ම දැකලා ඇති රන්තුඹලා කුංචි ගයක් හදනවා උඩි සුණී විත්තියක් එක ගයක් හදනවා එයාගේ කෙලත් එක මැටි ටිකක් අරගෙන ඇවිල්ලා තියලා තියලා ශක්තිමත් ගයක් එයාගේ ඒ එයාගේ එයාගේ ප්‍රමාණයත් එක්ක ඉතාමත්ම ශක්තිමත් ගයක් නිර්මාණය කරනවා ඒ වගේම තමයි ආනාලක මෙතන ඉන්න දෙමෝපියන්ට මතකයක් ඇති දෙමෝපියන්ට මේ අත්දැකීම ඇති මම දන්නේ දරුවෝ කී දෙනෙකුට මේ අත්දැකීම දෙනවද කියලා අපි ගියා නම් කටු මැටි ගහපු ගේකට නැත්නම් අර ගොම මැටි එකතු කරලා හදපු ගේකට අපි ගියා නම් මේ පල්ලෙහා පේන ගෙදරකට ගියා නම් මම හිතන්නේ නැහැ මේ ගෙදර තියෙන සැප පහසු මේ ගෙදර තියෙන කන්සර්ට් එක මේ ගෙදර තියෙන මේ මේ සුවදායිකම අර තියෙන 5 star 7 star හොටෙල් එකක් ගන්න පුළුවන් කියලා මොකද ඒ තරම් සැප පහසු महापोलवे यथार्थ पत्ब समाने मम दीवस मे स्वाभाविक समीप विधि गोडनगर तीन मम मम अहल तीन मगे पर्यशक गाणिया जाति आगम कुल मल भेदी तुर पर्यशन खंडिया मगे पलवी නව නිර්මාණය නැත්නම් මගේ පළවෙනි පේටන් බලපත්‍රය මඩ් කොන්ක්‍රීට් බ්ලොක් කියන එක නිර්මාණය කරන්න මෙතනදී නාලක මට වැදගත් දෙයක් කියන්න ඕනේ මොකද මම මට හැකියාව තියෙනවා මේ පේටන් බලපත්‍රය විකුණන්න නමුත් එතනින් එහා මට තිබුණා මට මගේ උරහිස් මත තිබුණා ලොකු බරක් මට ඒක දරා ගන්න බැරි බරක් තුන ඒක තමයි මගේ අධ්‍යාපනයේට මගේ මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සු මං වෙනුවෙන් වියදම් කරපු දේ ඒ දේ ඒ බර ගෙවන්න තියෙනවා නම් හිතන්නේ ඒ තරම් මගේ ජීවිතේ සතුටක් මට වෙන ලබන්න පුළුවන් කමක් නැහැ මිලියන කීයක් ලැබුවත් ඒ සතුට මම මේ නිර්මාණයත් එක්ක ලැබුවා නාලක මේක තමයි මම ලැබු සතුට මට හැකියාව ලැබුණා රටේ යුද්ධයෙන් අනාථ වෙච්ච නැත්තම් සමහර ලාවට ස්වභාවික විපත් වලින් අපිට නිවාස අහිමි වෙච්ච මිනිසුන්ට නිවසක් හදලා දීලා ඒ මිනිසුන්ගේ නියම හිනාව අර තියෙන හද ඇතුලෙන් එන මෙතනින් එන හිනාවත් විදිහට ඔබට පේනවාද මේ හිනාව මං හිතන්නේ නෑ මිලියන ගණනාවකට ගන්න පුළුවන් කියලා මම හිතන්නේ මේක තමයි මගේ ජීවිතේ සතුට. ඒතර මෙතනින් නවතින තව පුංචි තව පුංචි දෙයක් පෙන්නන්නම් නාලක මේ 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 රූප රාමුව ඇතුලේ මට තියෙනවා පේටන් බලපත්‍ර තව පහක්. ඔබට පේනවාද මේ කුරුල්ල මම මේ රූප රාමුව ටික පෙන්නන්න හේතුව මේ වීඩියෝ ටික පෙන්නනද අපි පුංචි සුවලපු දාලා අපිට මොන තරම් දේවල් ඉගෙන ගන්න තියෙනවද පරිසරයෙන් කියන එක සමහරවිට මේ වැඩසටහන අහගෙන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් අපි හිතමු ෆ්ලැට් එකක අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ මට මේ තියෙන මගේ දරුවාට මේක පෙන්වන්න අවස්ථාව නැහැ නේද කියලා නෑ ඔබට ඒ හැකියාව තියෙනවා ඔබ විවෘත කරන්න මේ ළඟපාත තියෙන ජනේලයක් ජනේලි විවෘත කරලා දරුවාට අඩුම ගානේ පරිසරයේ තියෙන ස්වභාව ධර්ම දෙන්න ගඳ විඳින්න දෙන්න মানে මේක ඇතුලේ දරුවා නිර්මාණශීලී වෙයි මේ ගඳ එන්නේ නැති වෙන උත්තරයක් හොයාගන්න පුළුවන් වෙයි පුංචි කාක්කෙක් ඇවිල්ලා අර කරන් ෆයර් එකේ ඉඳලා තමන්ගේ කුලකේතකොට කොහොමද සමබරතාවය තියාගන්න කියන එක අපිට මේ දරුවට දැනගන්න පුළුවන් මේ සමහරලාට මේක දැනගන්න කැලේකටම යන්න ඕනේ නමුත් මෙන්න මේ සතා මට කරපු දේ ඇතුලේ ඔබට පේනවාද අර රන්තුඹල කරාට වඩා වැඩි යමක් කරනවා මෙයා අර පුංචි පුංචි කෙටි ගනල්ලා මේ පත් එක්ක එකතු කරලා විද්‍ය බඳිනවා ඊට වඩා ශක්තිමත් රන්තුඹලට වඩා ශක්තිමත් විද්‍යාවක් නිර්මාණය කරනවා
මමත් උත්සාහ කරා ඔය කියන ලංකාවේ තියෙන ස්වභාවික ෆයිබර්ස් නැත්නම් කිදි වර්ග හොයන්න ඒ වගේම වේස්ට් ඉන්ඩස්ට්‍රියල් වේස්ට් ගැන අපිට ස්ටඩි කරන්න මේ ලොකු දෙයක් ලොකු පරිශන ගණනාවකින් මට තව හැකියාව ලැබුණා තව පේජ් බලපස්ස පහකට හිමිකම් කියන මම මේ කතාව කියුවේ මොකද කෙනෙකුට හිතෙන්න පුළුවන් සමහරවල් කතා කරන එක ලේසි කරන එක අමාරුයි කියලා ඇත්තටම කරන එක අමාරුයි නමුත් ඒක කරන එක තමන්ගේ ජීවිතේ කොටසක් කරගත්තු දෙයක් මම කියන්නේ ජීවිතේ විඳින්න හැකියාව තියෙනවා විඳවනවට වඩා මම කියන්නේ ඒක තමයි මම මගේ ජීවිතේ ලැබපු ලොකුම 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 වාග්ය කියලා මට කියන්න පුළුවන් හැබැයි මේ කිසිම දෙයක් අර ඔය ඉස්සරහා මාව මේ දකින්න චරිතේ නෙමෙයි මේ ඊට පස්සේ මම ගොඩාක් සමහරවල් කෙනෙකුට හිතන්න පුළුවන් මේ මිනිස්සු හරිම වාසනාවන්තයි කරන කරන හැම දෙයක්ම ගහන ගහන හැම ගලම හොඳ කුරුල්ලන්ට වැදිලා තියෙනවා නෑ මගේ ජීවිතේ එහෙම නෙමෙයි මගේ ජීවිතය ඇතුලේ ලොකු කතන්දර ගොඩක් තියෙනවා මම පෙරදිච්ච තැන් අනන්තයි අප්‍රමාණයි නමුත් මේ හැම පෙරදිච්ච තැනකින්ම මම හිතන්නේ මම තව ගැම්මක් අරගෙන ඉස්සරහට ගිය එක විතරයි කියලා මම හිතන්නේ try කරනවා කියන එක නැත්තම් fail වෙනවා කියන එක මගේ ජීවිතේ ඉතාමත්ම සුන්දර මතකයන් විදිහට මට තියෙන්නේ මම හිතන්නේ කෙනෙක් ඔබට දැනෙන පළවෙනි පරාජය පහසේනේ ශිෂ්‍යත්ව විභාගේ මම හිතන්නේ පැහැදිලිවම ෂේ පහසේනේ ශිෂ්‍යත්වයේ අසමත් චරිතයක් ආඩම්බරෙන් කතා කරලා කියනවා මොකද ඒක මට අම්බෙච්ච ලොකු ගැම්මක් සමහරවල්ලාට මම ශිෂ්‍යත්වේ පාස් වුණා නම් මම මේ තරම් ඉන්නේ නොතිබෙන්න තිබුණා නාලකේ වැටිච්ච ගැම්ම මම හිතන්නේ ඒ ඒකත් එක්ක මාව සමාජයේ කොන්වීම මම හිතන්නේ ලොකු ලොකු ධෛර්යයක් වුණා මම දන්න බැයි එහෙම කියලා මම කියන්නේ නෑ මගේ අම්මලා තාත්තලාට නැත්නම් මගේ සහෝදරයන්ට දරුවන් කොන් කරන්න කියලා ශිෂ්‍යත්වේ ෆේල් වුණා කියලා සමහරවල්ලාට ඒක දරා ගන්න බැරි වෙන්න පුළුවන් දරුවෙකුට සමහරවල්ලාට මම වගේ ඒක ඒක ආග්‍රහණය කරගෙන නැති වෙන්න පුළුවන් පරාදීම් වෙනවා මම දෙන පරාදීම් වලදී අවශ්‍යතාව වෙන්නේ ඌට අත දීම මම හිතන්නේ මටත් අත දෙන්න පුළුවන් මගේ අම්මා තාමට සාර්ථකගේ මත්තර මගේ ළඟින් හිටව මගේ අම්මා තාත්තා මම හිතන්නේ මට හැම වෙලාවෙම පිටුහලක් වෙනවා මම දෙන අම්මල තාත්තලගේ දෙන්න තියෙන ධෛර්යය ඒ අත දීම පිටිපස්සෙන් අර හිමනෙල්ලක් වගේ ඉන්න එක ඒ කියන්නේ ළමයව අරගෙන අතින් අල්ලගෙන කීල අදගෙන යනවා කියන එක නෙමෙයි වැටෙන තැනකදී නැගිට්ටන්න දෙමෝපියෝ ඉන්න එක ඉතාමත්ම වැදගත් නාලක ෆේල් කියලා කියනවා කියන්නේ මං හිතන්නේ කෙනෙක් පරාජය වෙනවා කියන එක නෙමෙයි ශිෂ්‍යත්වේ ෆේල් මම නමුත් ඒක මගේ ඉගෙන ගැනීමේ පළවෙනි ඇටෙම්ප්ට් එක නැත්තම් මම ඉගෙන ගන්න ගත්ත පළවෙනි උත්සාහයක් ඒතර වරදින්න වරදින්න අපි තව අපේ ජීවිතයේ අත්දැකීම් එකතු කරනවා වැරද්ද තියෙන්නේ අපි අත්දැකීම් විදිහට ජීවිතේ අර සේව් කරගන්න එක නැති එක අපේ ජීවිතේ අර දැනුමක් විදිහට ඒක අපි තියාගන්නේ නැති එකයි ලොකුම ගැටලුව තියෙන්නේ අපි ඒව අමතක කරනවා මම හිතන්නේ පරාජය අමතක කළ යුතු නැහැ පරාජය තමයි සාර්ථකත්වයට තියෙන හොඳම මාවත විදිහට මම දැකපු දේ මේකත් ලොකු වැදගත් කතාවක් කියන දෙයක් අපි දන්නේ නැත්නම් අපි කොහෙද ඉන්නේ අපි දන්නේ නැත්නම් අපි මොනවද කරන්න කියලා මම හිතන්නේ නැහැ අපිට අපේ ජීවිතේ කරගෙන යන්න පුළුවන් කියලා ඔබ දන්නේ නැත්නම් ඔබ දැන් කොහෙද ඉන්නේ කියලා මම හිතන්නේ නැහැ ඔබ හෙට සිටිය යුත්තේ කොහෙද කියන එක ඔබට ප්ලෑන් කරගන්න නැත්නම් ඔබට ඒ දේ ගැන හිතන්න පුළුවන් වෙයි කියලා ඔබ දැනගත යුතු ඔබ කොහෙද ඉන්නේ සහ ඔබ යා යුත්තේ කොහෙද කියන එක ගැන හොඳ දැක්මක් තියෙන්න ඕනේ එහෙම වුණොත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන් ජයග්‍රහණය කරපු දෙයක පුංචි රූපයක් මම පෙන්වන්නම් නාලක මේක ඔකිනාව බීච් එකේ පුංචි ගත්ත උත්සාහයක සාර්ථකත්වයේ මොනතරම්ද කියන ඔබට දැක ගන්න පුළුවන් 2014 දී ඔකිනාව බීච් එකේ ඔවුන් තීරණය කරනවා කොරල් ආයේ වවන්න ඔබට පේනවාද පුංචි කොරල් අතු මූදේ ඉඳලා තියෙනවා අද 20:20 පහු වුණා විතරයි නමුත් 20:20 වෙනකොට ඔබට පේනවාද ඔකිනාව බීච් එක කියන්නේ කොරල් වනාන්තරයක් ඔබ හරිදී හරිතන හරි වෙලාවට කරුදින් නාලක මම හිතන්නේ සාර්ථක චරිතයක් බවට පත් වෙන්න පුළුවන් ඕක තමයි මම කියන්න ගත්ත කතාව කට්ටියට ඉතම මේ 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 අපේ සංවාදයේ පළවෙනි අදියර මේක සංවාදයක් කියලා කියන්න මම කැමතියි අර ඔබ මුලින් සඳහන් කරා මහාචාර්යතුමා ඔබ මිනිස්සෙක් කියලා හඳුන්වලා දුන්නා නම් හරි කැමතියි කියලා මම හිතන්නේ ඒක මම හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ ඔබ මේ 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 කෙටි විනාඩි කීපය තුළ ඒක සනාථ කරා ඒක නිකම්ම නිකම් කතාවක් නෙවෙයි කියලා සහ විශේෂයෙන්ම මේ ඔබේ ඡායාරූප මම හිතන්නේ ඔය කීපයක් දිස්ුනේ ඔබ විසින් ලබාගත් ඡායාරූප බොහොමයක් ඒක ඇතුලේ තියෙන්න ඇති ඒ ගැනත් විශේෂයෙන් කියන්න ඕනේ මොකද ඔබතුමා මේ ඉඩක් ලැබුණු වහා බොහෝ වෙලාවට මේ වනගත වෙනවා මං හිතන්නේ මං හරි ඒක හරි ඒකට ගෙදරින් ගෙදර පැටික්කියෝ දෙන්නයි මගේ බිරිඳයිතු හතර දෙනාම වනගත වීම තමයි මං හිතන්නේ අපේ ජීවිතයේ තියෙන ලොකුම සතුට
ඔව් ඉතින් දැන් ගොඩක් වෙලාවට මේක හිතෙන්න පුළුවන් දැන් දැන් ඔබ ඇත්තටම ඔබ වනජීවීන් පිළිබඳ අධ්‍යයනය කරනවාද එහෙම නැතිනම් දැන් ඔබේ කතාවේ ඇතුලේ ආව මේකට කොච්චර දේවල් තියෙනවද කියලා ඒ ඒ ඒ මානසික නිදහස සුවේ වෙන්න පුළුවන් මේ ස්වභාවිකත්වයේ සුවාගෙන යෑම හරහා මහාචාර්යතුමනි අපි ඒ ඒ ඒ එහෙම යන්න කැමතියි කියන එක අපි හැමෝම කියනවා හැබැයි අනිත් අතට අපි හැමෝම කියන දේක් අපිට වෙලාවක් නැහැ ඔය කියන විදිහට යන්න වෙලාවක් නැහැ මම දන්නවා ඔබේ බිරිඳ වෛද්‍යවරියක් ඔබ දෙදෙනාම අතිශය කාර්යබහුල ඔබ ජාත්‍යන්තර මට්ටමේ විවිධ දේශන වලට සහභාගී වෙනවා ඔබ විශ්වවිද්‍යාල බාහිර කතිකාචාර්යවරයෙක් විදේශීය විශ්වවිද්‍යාල කීපයක ඔබ ආයතන කීපයක ලංකාවේ නවනිපෙයුම් කරුවන්ගේ කමිෂන් සභාවේ කමිෂනර් විදිහට ඔබ කටයුතු කරන මේ අතර කොහෙන්ද මේවට වෙලාවක් මේක බොරු කතාවක්ද මේක ඇත්ත වෙන්නේ කොහොමද ඉන්නේ මටත් තියෙන නාලකඩ මේ හැමෝටම තියෙන පැය 24 24 වැඩි කිරීම හත තමයි මටත් තියෙන සතියකට නමුත් කාල කර්මනාකරණය කියන එක ගොඩාක් වැදගත් දෙයක් නාලක ජීවිතේ අපේ හැම දරුවෙකුටම ගොඩක් වෙලාවට කාලසටහනකට වැඩ කිරීම සහ තමන්ගේ ජීවිතය ප්ලෑන් කරගන්න එක නැත්නම් සැලසුම් කරගන්න එක ඉතාමත්ම වැදගත් මං හිතන්නේ මෙහෙම දෙයක් කිව්වදින් නාලක මම මෙහෙම ප්‍රශ්නයක් නාලකෙන් අහන්නම් මං හිතන්නේ මම වැරදි වැඩක් කරනවා කියලා නාලක මගෙන් ප්‍රශ්න අහන්නේ මම නාලකකින් ප්‍රශ්න අහලා හරිය නමුත් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්න නාලක අපිට තියෙනවා දවසකට පැය 24ක් ඔය පැය 24 අපි හිතමු පැය 8ක් නිදා ගන්නවා කියලා එතකොට පැය 8ක් නිදා ගත්තම අපිට වැඩ කරන්න කියලා තියෙනවා පැය 16ක් හැරලා සිහි බුද්ධියෙන් ඉන්න පැය 16ක් තියෙනවා මම අහුවදින් නාලකකින් ඔය පැය 16න් නාලක නාලකට විනා පැය කීයක් අපිට විනාඩි කියන පොදින් එක වැරදි අසාධාරණයි පැය කීයක් නාලක වෙනුවෙන් කැප කරලා තියෙනවා මම හිතන්නේ මහාචාර්යතුමා වැරදි ගණාගෙන් ප්‍රශ්නේ අහුවේ මොකද හේතුව මම එනුවෙන් මම ගොඩක් කාලය වෙන් කරගන්න කෙනෙක් ඒ මගේ වෘත්තීය ස්වභාවය නිසා වෙන්න පුළුවන් ඒ නිසා මට ඔකට ආඩම්බරකාරී උත්තරයක් දෙන්න පුළුවන් ඒක නාලකෙන් අහන්නත් හේතුවතුන දුර අනිත් අයට උත්තර දෙන්න ඉස්සෙල්ලා ඒගොල්ලන් ගැන හිතන්න පුළුවන් ඇත්තටම අපි තමන් වෙනුවෙන් කොච්චර වෙලාවක් දීලා දෙන සමහර වෙලාවට අපි කතා කරනවා අපි වැඩ කරනවා අපි පැය 8ක් 9ක් වැඩ කරනවා සමහර ලාවට තමන්ගේ ආයතනයේද සමහර ලාවට තමන් ආස කරන දේශපාලනඥය වෙනුවෙන් Facebook එකේ ගිහිල්ලා post එකක් දාන නැත්නම් comment එකක් දාන්න නැත්නම් ඒකට like එකක් දාන්න Facebook එකේ ගිහිල්ලා අනිත් මිනිස්සු ගැන හොයන්න සමහර ලාවට අපි තව පැයක් පැයකමාරක් නාසි කරනවා සමහර ලාවට මගදුරට නාසි කරනවා සමහර ලාවට තව කෙනෙක් ගැන කේන්තියෙන් හිතන්න තව පැයක් පැයකමාරක් අපි නාසි කරනවා වෙන්න පුළුවන් නමුත් ඇත්තටම නාලක අපි හොයලා බැලුවොතින් අපි අපේ ජීවිතේ සතුට වෙනුවෙන් කොච්චර වෙලාවක් මම මගේ වීඩියෝ එක සහ මගේ කටහඬ ඇහෙනවා කියලා මම හිතනවා නාලක ඇහෙනවා අපි අපි වෙනුවෙන් කොච්චර වෙලාවක් දීලා තියෙනවද කියලා අපි නැවත මම හිතන්නේ අපි දෙමව්පියෝ මේ අහගෙන ඉන්න හැම කෙනෙකුටම හිතන්න අවස්ථාවක් දුනදී ඔවුන්ට මම හිතන්නේ සරලවම ගත්තොතින් මම හිතන්නේ දවසේ පැයක් පැය භාගයක් සමහරලාට ඊටතට අඩු කාලයක් තමයි අපේ ජීවිතේ සතුට නැත්තම් අපි වෙනුවෙන් වැය කරලා තියෙන්නේ කියලා හිතන්න වෙන එහෙම නැහැ කියලා හිතන්න පුළුවන් නම් නාලක මම හිතන්නේ ලොකු ආඩම්බරේ විය යුතු දෙයක් සහ සතුට වෙන්න ඔබ ගැන හිතනවා කියන එක මොකද ඔබ ගැන මොකද අපි මම බෞද්ධයෙක් නමුත් අපි ආගම පැත්තකින් තියලා කතා කරොදින් අපි ආත්මార్థකාමී චරිත ඒක නැහැ කියලා කියන්න බෑ මම කොච්චර කතා කරත් මම හිතන්නේ නැහැ මගේ දරුව දෙන්නට පුළුවන්කම තියලා කියලා දැන් මම දරුව දෙන්නෙක් වැදුවා කියලා මගේ දරුව දෙන්නා වෙනුවෙන් දෙයක් කළ යුතුයි කියලා නාලක මට දෙයක් කරන්න බෑ මම හිතන්නේ එහෙම කරනවා නම් මම මගේ ජීවිතේ විඳවනවා මගේ අම්මා තාත්තා මාව හැදුවා කියලා මම අම්මා තාත්තා වෙනුවෙන් ගිහිල්ලා කණ්ඩ බොණ්ඩ දෙන්න අම්මා තාත්තා ගැන හොයලා බලන්න ඒක මගේ යුතුයකමක් හිතලා වැඩ කරන්න ගියා නම් මම හිතන්නේ මම මගේ ජීවිතේ දුක් විඳිනවා හැබැයි මට පුළුවන්කම තියෙනවා නම් කොයි මොහොතක හරි ඒ දේ මගේ කරගන්න මගේ මම දරුවෝ දෙන්න වෙනුවෙන් දෙයක් කරලා ඒ දේ ඇතුලේ මම මගේ ජීවිතේ සතුට වෙන්න මගේ අම්මා තාත්තා වෙනුවෙන් දෙයක් කරන්නේ මට කරන්න මාව සතුට කරන මට්ටමටපත් කරන්න පුළුවන් නම් ඔබට තේරෙයි නැත්නම් ඒ වගේම තමයි රාජකාරණ නැත්නම් අපි රට වෙනුවෙන් දෙයක් කරනවා ඒ කරන්නේ රට වෙනුවෙන් නෙමෙයි අතන මම වෙනුවෙන් මම සතුට වෙනවා මේ වැඩසටහන කළා මේ පුංචි දරුවෝ ටිකත් එක්ක ඉඳලා මම මගේ ජීවිතේ සතුට වෙනවා ඒතර මේ වෙලාව අතන මම සතුට වෙන්න කරන දෙයක් ඒතර අපි මම දේශනයක් කරලා ඒ දේශනය ඇතුලේ මම විඳවන්නේ නැතුව විඳිනවා නම් මම හිතන්නේ අපිට ඕන තරම් වෙලාව තියෙනවා අපි වෙනුවෙන් ඒ ඇතුලේ අපිට අපේ ජීවිතය අර සාර්ථකව සැලසුම් කරන්න අවස්ථාව ලැබෙනවා මොකද ඒතර ගොඩක් ෆ්‍රී ටයිම්ස් එනවා නැත්නම් අර ගොඩක් ෆ්‍රී ස්ලොට්ස් තියෙනවා මේ පැය 24 ඇතුලේ
ඔබ හරියට දැම්මොත් ඒ විදිහට හිතලා තමන් අර විඳවන්නේ නැතුව විඳින චරිතයක් තමන් කරන හැම දෙයකින්ම විඳවන චරිතයක් බවට පත් වෙන්නේ නැතුව විඳින චරිතයක් දවස චරිතයක් බවට පත් වුණ තින් නාලක මං හිතන්නේ අපිට ඕන තරම් ෆ්‍රී ස්ලොට්ස් තියෙනවා අර දේවල් ගණන්ලා ප්ලග් කරගෙන යන්න මන්නේ ඒ දේ තමයි මම කරන්නේ අර නාලක කිව්වා වගේ ඌට අමතරව මම සාමාන්‍යයෙන් සතියකට පැය 9ක් විතර සෙල්ලම් කරන චරිතයක් අදටත් මම මම ඒ දේ ඉතාමත් සතුටෙන් කරනවා මගේ ජීවිතේ භාගයක් කරමු කියලා තමයි බැඩ්මින්ටන් ක්‍රීඩා කරනවා ඔබ බැඩ්මින්ටන් ඒ විදිහටම කරගෙන යනවා ඒ වගේ අනිත් දේවල් ඔබ ඔබ මහාචාර්යවරයෙක් ඔබ ලෝකේ දන්න මහාචාර්යවරයෙක් ලංකාවට වඩා මං හිතන්නේ ඔබ ලෝකේ දන්නවා කියලා හැබැයි දැන් නම් ලංකාවේ ඔබ දන්නවා එවනට මම කලින් ඔබ අපේ ඇකඩමි එකට හඳුන්වලා දෙද්දි මම ඒක කියන්න ඕනේ කලුතර ඔබේ ගම් ප්‍රදේශයේ කලුතර හැබැයි 2018 අවුරුද්දේ මම ඔබව හඳුන්වලා දෙනකොට මගේ පන්තියේ එක ළමයෙක්වත් හිටියේ නැහැ කලුතර පන්තියේ ඔබව හඳුනන නමුත් ඒ වෙනකොට ලෝකේ දන්නවා ඔබව ඒ අපිට වෙලා තියෙන අනිත් වින්න හැය අපි දැනගන්න ඕනේ දැනගන්න නැති රටක ජීවත් වෙන්න අපි දැනගන්නේ මිනිස්සු මම අදටත් කලුතර ටවුන් එකේ සරප්පු දෙකක් නැතුව කොටකලිසමක් දාගෙන යන්න හරි ආසයි. හැබැයි එහෙම යනකොටත් මාව දකිලා හම් වෙලා කතා කරන පිලිසිනේ ගුණම කැමති. නමුත් මගේ ඒ මගේ සරල ජීවිතේ මට ගෙවන්න හරි ආසයි. මම ආස නැහැ ඒක සංකීර්ණ කරනවා දකින්න. ඒ ජීවිතේ මම හිතන්නේ මට කියන්නේ මට වෙන දෙයකින් ලබන්න පුළුවන් වෙයි කියලා මට තාමත් මම ආසයි. මගේ බිරිඳ කොච්චර බැන්නත් මම ආසයි සරප්පු දෙක නැතුව මඩ පාගපාග කලුතර ටවුන් එකේ කොටකලිසමක් ඇඳගෙන ගිහිල්ලා අර තියෙනවා මම ඉස්කෝලේ යන කාලේ මේ වඩේ විකුණපු මගේ සහෝදර අයියා කෙනෙක් ඉන්නවා මේ දෙමළ අයියා කෙනෙක් ඒ කලුතර ටවුන් එකට ගියාට පස්සේ ඒ කඩෙන් වඩේකුයි තෝසෙකුයි කන්න ගිහිල්ලා යාට ගිහිල්ලා කොහොමද අයියේ කියලා කතා කරන පරණ මල්ලි විදියට කතා කරන එක මම හිතන්නේ මගේ ජීවිතේ සතුටක් මම ආස නැහැ ඔහු මාව අඳුන ගන්නවා විදියට මහාචාර්යවරයෙක් විදියට මට තාම කොහොමද මල්ලියා ඔබ දෙයක බොනවද කියලා අහන මට්ටමඩ මම ජීවත් වෙන්න ආසයි මම හිතන්නේ මාව නොදන්න නොදකින තරමට මම හිතන්නේ මම සාර්ථකයි මගේ ජීවිතේ සතුටෙන් ගෙවන්න පුළුවන් කියලා